आय भवान तेरवान सरनाई सुपत्वा मम ज्योतिषेदी सुधात्रोहण जयरत्न अविसावेल्ल गेट हेत्ते मन सुपुरुदुपारदी मगे प्रनामे मुलिम पुदकर्णवा मे विश्वपंसल यूट्यूब नालिकावे ए सियलुम कार्यमंडलेट उकु सेवयक रटे लोके जनतावट सियलुम अंशयन पिलिबंद होंद दनुवत किरीमक करन यूट्यूब नालिकावा मे सियलुम वीडियो ओब विनाडी गान संपूर्ण विनकम बल्ला तीरने कटें हेम नैतु मगिम बल्ला इंक एंडेपा मुकद एक उबट यहापता पेन्नी ने मुकद मेवे अवसान सारांश हरी तमा उबट मुनाहरी मे एक तीरने कटे एंड पुलवा मुलिम बल्ला उब अंग एंडेपा एक निशा दिगट में बल निकल मम इला सीटना इतकोट अदमा उबट कील दिने දැන් අපි රාශි චක්‍රේ මම මීට ප්‍රථම කරා මේෂ ලග්නය සම්බන්ධයෙන් දැන් අද මම කියලා දෙනවා වෘෂභ ලග්නය සම්බන්ධයෙන් එතකොට මේ වෘෂභ ලග්නය විශ්ව කේන්දරය ගත්තොත් දෙවනි රාශිය මේෂ වෘෂභ එතකොට මෙහි ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහය එතකොට සිකුරු ග්‍රහයට වෘෂභ ලග්නයට අමතරව තව තුලා ලග්නයක් තියෙනවා අද පැහැදිලි කරන්නේ वृषभ लग्न मे वृषभ लग्न तीर तीर राशिया खरीद यथकोट अनीक स्त्री राशिया यथकोट मे वृषभ लग्न तीर राशिया मे तीर चार तीर उभय के लग्न दोलह बेदेन बेदेन लग्न हतरगाने मेष कटक तुला मकर चार वृषभ सिंह उच्चिक कुंभकन लग्न हतर तीर इतुरु लग्न हतर एक मिथुन कन्या धनुमीन लग्न हतर उभय ओय विद्यार्थमा बेदेन्नी एक ओबट वेदगत नति ऊना विशेषेन मे शुभ मुहूर्त सैदी मेदी मे हितामात्म वेदगत मकद एक हेतु तमाय दें अपिहितमको विवाह मांगल्य विवाह पूर्व चारित्र कर्णकोट अनिवार्यम බොහෝවිට උත්සාහ කරන්නේ තිර රාශියක් ගන්න. එතකොට නිවසක මුල් ගල තබන නැකත බොහෝවිට උත්සාහ කරන්නේ තිර රාශියක් ගන්න. මොකද ඒවා ස්ථිරයි. තිබ්බොත් තිබ්බා. චර රාශියක් නම් මේ දෙකට යොදන්නෙම නැහැ. හේතුව මොකද? දැන් විවාහයක් වුණොත් මේක කැඩෙන්න බලාගෙන කරන දෙයක් නෙමෙයිනේ. ඉතින් ඔය ඒක ජ්‍යොතිෂ කරන ගොඩක් කට්ටිය පරිණතය දන්නවා ඔබත් මේක දැනගෙන හිටියොත් හොඳයි මොනවා හරි වැරදීමකින් හරි ඔබට තිර රාශියක් ගන්න ඕනේ එකට චර රාශියක් කරන් තිබුණොත් එම ඒකෙන් ඔබගේ වැඩේ බකල් වෙන්න පුළුවන් ඒක නිසා විශේෂයෙන් මේ වෘෂභ රාශිය මේ නිවාස මුල් ගල තියන්න විවාහයට ඉතා සුපිරි විවාහ වැඩවලට ඉතින් මේ දෙකට තමයි විශේෂයෙන් යොදා ගන්න එක ඉතාමත්ම හොඳයි ඔබ මේවා දැනගෙන දැන් සමහර විට ගොඩක් කට්ටිය දැන් ඉස්සර වගේ නෙමෙයි මේ ලෝකේ දියුණුවයි හැම තාක්ෂණීය ඉතාම දියුණුවයි ඉතින් හැම පොඩි ළමයාගේ ඉඳන් හැම කෙනාටම මේ ස්මාර්ට් ෆෝන් තියෙනවා මේවෙන් මේ වගේ දේවල් දැනගෙන කිසිම දෙයක් ඔබ මේ කියන්නේ දැනගැනීම අයහපත් කියලා හිතන්න එපා මොන අවස්ථාවක හරි ඔබට වැදගත් අවස්ථාවක් එනවා එතකොට ඒක නිසා මේක දැනගෙන ඉඳීමෙන් ඔබට යම් වාසියක් වෙන්න පුළුවන් කිසිම දෙයක් දැනගෙන ඉඳීමෙන් තමුන්ට වාසියක් වෙන්නේ නැහැ හැමදේම හොඳට මත තියාගන්න. එතකොට මේකෙදි ලග්නාධිපති සිකුරු. සිකුරු කියන්නේ මේ ඉතාමත්ම හොඳ පිරිසුදු කාන්තා ග්‍රහයෙක්. අනිත් එක තමයි සිකුරු විශේෂයෙන් විවාහයට කාරක ග්‍රහය. එතකොට දැන් මේ බොහෝ මිනිස්සු හරි බයයි සෙනසුරුගෙන් අම්ම ඇහුවත් බයයි. හරිම බයයි. ඉතින් මේක මේ වෘෂභ ලග්නෙට කොහෙත්ම අදාළ නැහැ. විශේෂයෙන් සෙනසුරුගේ යෝගකාරක රාශියක් තමයි මේ වෘෂභ. ඒ වගේම තමයි සෙනසුරුට තව යෝගකාරක රාශියක් තියෙනවා තුලා. අනිත් එක තමයි මකර කුඹ සෙනසුරුගේ එයාගේ ලග්නාධිපති රාශිය දෙක. ඉතින් මේ විශේෂයෙන් යෝගකාරකය කියන්නේ කේන්දරයක ඉන්න බලවත්ම ග්‍රහය. එතකොට මේ විශේෂයෙන් වෘෂභ තුලා කියන लग्न दिखे आए कोई मवस्था को सेनसुरुगे अपल गन बायवेंट हो मेहमदया तीन सेनसुरु मन देखल तीन पिला कट्टी की सेनसुरु मारक गायवेला इन्नो अन्न इतकोट वोट सामान्य मंगे कीन तर शुभ पल के समान मारक वेंड पुलवा ये गन पड़ी एक मोन मवस्था को वब्बट तेरू करगंड वब्बट अवबोध करगंड पेहदील करगंड शक्ति आज्ञा एक හොඳ පළපුරුදු ජ්‍යොතිෂවේදී මහත්තයෙකුට හෝ මහත්මියකට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඔබ ඒක ගැන
දැනගන්න යන්න අවශ්‍යත් නැහැ. ඒකන හොයන්න එපා. ඒක අමාරුයි ඔබට කරන්න. මොකද සෙනසුරු විෂම ලග්නෙට හොඳ ග්‍රහයෙක් කියලා විතරක් හිතේ තියාගෙන හිටියොත් ඒ හොඳටම ඇති. එතකොට මේක මම මුලින්ම කිව්වා තිර රාශියක් කියලා. තිර රාශියක් කිව්වහම මේ ලග්න හිමියෝ විශේෂයෙන් ඒ තිර ලග්න හිමියෝ ගන්න තීරණ හරිම ස්ථීරයි. මොනම අවස්ථාවකවත් එයා වැන්නින තීරණයක් ගන්නෙ නෑ. කියන්නේ හොඳට හොයලා බලලා හිතලා අනිවාර්යෙන් ගත්තොත් ගත්තමයි කිව්වොත් කිව්වමයි. ඒ හින්දා මේ බොහෝ විට මේගොල්ලෝ බොහොම යහපත් වැදගත් තීරණ ගන්නෙ. එතකොට මේ වෘෂභ රාශියේ ලාංඡනීය ගුණේ හරිද මේ අන් දෙක හොඳ උසට තියෙන හොඳ කුර තියෙන අර හැඩි දැඩි ගුණෙක් තමයි ඉන්නේ. එතකොට මේකට හේතුව තමයි මේ මේ ගුණා කියන්නේ ඊටාම සර්ව සාධාරණ අහිංසක සතේ. එතකොට මේ 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 ලග්න හිමියනුත් මේ බොහෝ විට මේ ලග්න 12ටම යම් යම් ඒ කියන්නේ ඒ රාශි වලට සංකේත තියෙනවා. මේ සංකේත වලින් බොහෝ විට ඒ ලග්න හිමියාගේ චරිතෙත් පොඩ්ඩක් විග්‍රහ වෙනවා. ඉතින් ඊටාත්ම සාධාරණ විදිහට තමයි මේ ලග්න 12ටම දාලා තියෙන්නේ ඒ මේ ලාංඡන. ඉතින් මේ ගුණා යොදලා තියෙන්නේ මේගොල්ලෝ හරිම සාධාරණ යුක්ති සහගත ස්ථීර ගති පැවතුම් තියෙන කෙනෙක් හැටියට පෙන්වන තමයි දාලා තියෙන්නේ. ඒතර තවත් දෙයක් මෙයා මේ මේ විසම ලග්න හිමියන්ගේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේගොල්ලෝ මේ මොනම අවස්ථාවක රැස් කර තබා ගන්න ඒ කියන්නේ එච්චරම කැමැත්තක් නැහැ මේගොල්ලෝ කොහොම හරි අවශ්‍ය තැන් වලදී නැති බැරි අයට හරි කොහොම හරි බෙදා හදාගෙන සර්ව සාධාරණ ජීවත් වෙන්න තමයි දැඩි අල්ලා ගැනීමේ හිතක් මේගොල්ලන්ට නැහැ. ඒක නිසා මේගොල්ලෝ හැමදේම සාධාරණව තමුන්ට අවශ්‍ය ප්‍රමාණයක් අරගෙන අනිත් අයටත් බෙදලා දෙන්න තමයි බලන්නේ. එතකොට මේ වෘෂභ රාශියේදී සඳු උච්චයි. හරිද? සඳු උච්චයි රාහු වෘෂභ සහ මිතුන කියන රාශි දෙකේම උච්චත්වයක් දරනවා. නමුත් මේ වෘෂභයේදී තමයි බලවත් කියලා කියන්නේ. එතකොට මේ ගහව දෙන්න රාහුයි සඳුයි යම් කෙනෙක්ගේ කේන්දරයක වෘෂභ රාශිය පිහිටලා තියෙනවා නම් ඒක ඉතාමත්ම ගුණ යහපත්, ඒ කියන්නේ බොහොම ගුණ ගරුක පුද්ගලෙක්. අනිත් එක තමයි ඒ දැන් වෘෂභ රාශියේ සඳු පිහිටලා ඉන්නවනම් යම් හේකින් මේ සඳුත් හතරවැන්නට සම්බන්ධ වුණොත් ඒගොල්ලන්ට ඊටාම සුවිසල් නිවාස හදාගන්න විශේෂයෙන් මහල් නිවාස වගේ දේවල් වලට යන්න හොඳ పూర్ව පෙර නිමිත්තක්. ඉතින් ඒක නිසා ඒ වගේ නිවාසක් කැමිදි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නිසක වශයෙන්ම අනිවාර්යෙන් තමුන්ගේ කේන්දරේ පරීක්ෂා කරගෙන ඒ සඳුගේ බලය ගැනත් පොඩි තක්සේරුවකට එන්න. ඒ වගේම තමයි මේ උසඹ ලග්නාධිපති සිකුරු වාහන කාරක ගහය. හොඳට මතක තියාගන්න මේ වාහන වලටත් කාරකත්වය දන්නේ මේ සිකුරු. එතකොට මේ උසඹ ලග්නේ උසඹ බැරි වෙලා රාශිය හතර වෙන්නට සම්බන්ධ වෙලා සිකුරුත් එහි හිටියොත් ඊටාත්ම මේ ඉහළ වාහන යෝගයක්. ඉතින් ඒවත් දැන් ඔබ යම් යම් ව්‍යාපාර කටයුතු විශේෂයෙන් වාහන ව්‍යාපාර වගේ දේවල් කරනවා නම් ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ කේන්දරේ බලලා ඔබගේ තියෙන தත්ත්වය ගැන තක්සේරුවකට ඇවිල්ලා ඉන්න. එතකොට ඔබට බය නැතුව ඕනේ මුදලක් ආයෝජනය කරන්න පුළුවන්. පැහැදිලිව දන්නවා මේකෙදි ඔබට යම් අසාධාරණයක් පාඩුවක් වෙන්නේ නැහැ කියලා. තවත් එකක් තමයි කේතු මේ වෘෂභ රාශියේදී නීචයි. එතකොට මේක එච්චරම ඒ කියන්නේ කේතුගේ නීච වීම වෘෂභ රාශියේ කේතු ඉන්න කට්ටියට එච්චරම යහපතක් නැහැ. මේ කේතුගෙන් කියන ලෝකෝත්තර ගුණය ඒවා පිහිටනව අඩුයි. බැරි වෙලා හරි වෘෂභ ලග්නය හා එම නවාංශකේ ඒ කියන්නේ වර්ගෝත්තම වගේ එම ඉන්නවනම් ඒගොල්ලොන්ගේ ශරීර ස්වභාවය තරමක් ඒ කියන්නේ අර ඉස්සරහට නැමුණු ගතියක් වගේ තමයි තියෙන්නේ. නලල පළල් පළල් නල්ලා තියෙනවා. උරස් උරේස් පළල්. ඉතින් තොල් ඉතාම පැහැපත් සවිමත් පුද්ගලෙක්. ඒ කියන්නේ අර මම මුලින්ම කිව්වනේ මේ මේකේ සංකේතය ගොණෙක්ගේ හොඳ පුෂ්ටිමත් ගොණෙක් නින්නේ. ඉතින් ඒ වගේ හොඳ සවිශක්තිමත් හැඩි දැඩි අය තමයි මේ වෘෂභ ලග්න හිමියෝ. දැන් මේ මේක ඉතාමත්ම වැදගත්. හේතුව මොකද? දැන් හැම කෙනාම මේ ලෝකේ ඉන්න මේ ජ්‍යොතිෂය ගැන දන්න බොහෝම සාමාන්‍යයි. ජ්‍යොතිෂවේදී නෙමෙයි.
මේ ගොළු හැම කෙනාම හිතන් ඉන්නේ ගුරු කියන්නේ පුදුම සුබඵල උපදින ගහයක් කියලානේ. නමුත් මේ වෘෂභ ලග්න හිමියන්ට මාරකම ගහය ගුරු. හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔබ ඒත් ඉතින් ගුරු උච්ච වෙලා වගේ ඉන්නවා නම් එහෙම එහෙම ලොකු මාරකයක් වෙන්නේ නැහැ. නමුත් මේක හොඳට මතක තියාගන්න. ඒ ඔබ ගුරුගේ මහ දසාවක් හෝ අතුරු දසාවක් ඇවිල්ලා ගුරු ඔබට මාරකත්වයක් දෙනවා අනිවාර්යයෙන්ම. කිසි කතාවක් නැහැ. ඔබ හිතන්න එපා ඒක ඔබට මේ යහපත් මොකද මම දැකලා තියෙනවා මට කතා කරලා මිනිස්සු කියලා තියෙනවා මහත්තයා මේ මම දැන් ගුරු මහා දසාවක් යන්නේ එතකොට මගේ මෙහෙමයි මට බොහොම නරකයි. ඒතර මම ලග්නේ මොකද්ද කියලා අහපම උෂඹ කිව්වාම ඉතින් ඒගොල්ලෝ නොදැනුවත්කමින් තමයි ඒ කියන්නේ. අනිත් එකේ එහෙම දුරකථන මගෙන් එහෙම විස්තර අහපුවාම එහෙම කියන එක ඔබට බොහෝ දුරට පාඩුවක් වෙන්න පුළුවන්. අපින් එහෙම කෝල් කරලා අහනවා ආපුවම අපිට නොකියත් බෑ. ඉතින් නොදන්න දෙයක් නෑහන්නේ. නමුත් එහෙම අහලා අපි දැන් ගොඩක් කට්ටිය අහන්නේ මගේ මේ ග්‍රහය මෙතන ඉන්නවා මෙහෙම කොහොමද. එතකොට ඒක එහෙම කියන්න බෑ. හොඳට මතක තියාගන්න ග්‍රහයෙක් දිහා බලලා අපිට කියන්න බෑ මේ අනිවාර්යයෙන්ම මේ පලාපලයක්. මේකෙදි ගහයෙක් නෙමෙයි කේන්ද්‍රීය නවාංශකෙයි බලලත් කියන්න බෑ. බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය සාධාරණ අපක්ෂපාතී පලාපලයක් කියන්න මම නම් බොහෝ විට කේන්ද්‍ර 6ක් වර්ග තියෙනවා. කේන්ද්‍ර 27ක් තියෙනවා. මේ 27න් 6ක්වත් බල්ලා තමයි මම කියන්නේ. ඉතින් අර ඔබගේ නිවසේ තියෙන අර පුංචි කේන්දර පොතෙන් කියන්න පුළුවන් දෙයක් නැහැ. ඒක බොහොම ප්‍රාථමික මට්ටමේ දෙයක්. ඊට වඩා බොහොම දියුණු සූක්ෂම කේන්දර තියෙනවා. ඒවට ගිහින් තමයි කියන්න ඕනේ. ඉතින් ඔබ මම මේක අමතර දෙයක් කිව්වේ ඔබ අර මේ දුරකථනේ මගින් විමසපුවාම මගේ ගහය අහවල් කොටුවේ ඉන්නවා මහත්තයා කොහොමද එහෙම කියන්න බෑ. මොකද ගහයෝ ඉන්න තත්ත්ව වෙනස්, ඒට වැටෙන ග්‍රහ දෘෂ්ටි වෙනස්. ඒ හැම දෙයක්ම බලලා තමයි අපි තීරණයකට එන්න ඕනේ. මේ රාශිය තමස් රාශියක්. එතකොට මේගොල්ලෝ හරි ක්‍රියාශීලී. ඒකෙන්ද අනිවාර්යයෙන්ම වෘෂභ ලග්න කට්ටිය දියුණුවට ඉතාමත්ම කියන්නේ කැමති. ඒ වගේම තමයි හරිම සකසුරුවම් කමින් කටයුතු කරන්නේ. ඒගොල්ලෝ කිසිම දෙයක් අපතේ යවවන්න බලන්නේ නැහැ. නමුත් තරමක් අන්තගාමී විදියට හිතලා තමයි වැඩ කරන්නේ. එතකොට මේගොල්ලෝ බොහොම සතුටින් තමයි වැඩ කරන්න කැමති. හැම දෙයක්ම විනෝදේ. මොකද සිකුරුනි ලග්නාධිපති. ඒක නිසා තමයි එහෙම වෙන්නේ. පොඩ්ඩක් ඉතින් පටු ආකල්පත් තියෙනවා. නැත්තේ නෑ. ඉතින් ඔය හැම දෙයක්ම සමසේ තමයි ගන්න. ඉතින් මේක තව පටවි. ඒ කියන්නේ පටවි ආපෝ තේජෝ කියලා එහෙම තියෙනවනේ. එතකොට මේක මේ පටවි රාශියක්. ඉතින් ටිකක් ඒ තද ගති ගුණ තියෙනවා. තද ගති, තිර ගති, ස්ථිර ගති. එතකොට මේගොල්ලෝ ගන්න අදහස් ඉතාමත්ම තදයි ස්ථිරයි. තව ටිකක් මේ කියන්නේ නොතිබිය යුතු ගති ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ ආත්මාර්ථකාමී. බලන්නේ අනිත් මිනිස්සුන්ට මොන වුණත් කමන්නේ මම මේ වැඩේ කරගෙන කියලා. ඉතින් ඒක සමහර විට යාට අවාසියක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කිව්ව දේවල් ගැන මේ ටිකක් හිතලා බලලා ඔබට අවශ්‍ය දේවල් ගන්න, අනවශ්‍ය දේවල් අයින් කරන්න. හොඳේ. අනිත් එක තමයි මේගොල්ලන් තියෙන තව දෙයක් තමයි මේගොල්ලෝ හරියට අලංකාරයට, සැප පහසුවට, සුවයට බොහොම ප්‍රියයි. ඒක අනිවාර්යයෙන් මේ සිකුරුගේ සිකුරු ලග්නාධිපති නිසා තමයි එහෙම වෙන්නේ. අලංකාරත්වයට බොහොම ප්‍රියයි. ඉතින් මේගොල්ලෝ බොහොම මේ ඇඳුම් පැළඳුම් වලට හරි ආසයි, විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයේ. ඉතින් වෘෂභ ලග්නෙත් වෙලා එහෙම ඉන්නවනම් ඒගොල්ලන් ඉතින් ගොඩාක් මේ ඔය ගති තියෙනවා. ඒ අනිත් එක තමයි මුදල් හිම වීදම් කරන්න බොහොම, ඒ කියන්නේ සකසුරුවම්කමින් තමයි මේගොල්ලෝ මුදල් වීපෑදම් කරන්නේ. ඒ ගැනත් තරමක් වෘෂභ ලග්න හිමියන්ට තියෙන වාසිදායක තත්ත්වයක්. එතකොට මේගොල්ලෝ ඕන පොදු වැඩකදී හරිම සමාජශීලී. ඒ කියන්නේ සමාජශීලී ගතිගුණ තියෙනවා. ඕන පොදු වැඩකදී ගියාම මුල් වෙලා ඒ කරන්න ඕනේ, තමුන්ගෙන් වෙන්න ඕනේ සියලුම ගතිගුණ නොපිරිහෙලා යුතුකම් වගකීම් ඉෂ්ටකරන ඉතාමත්ම යහපත් ගුණාංග තියෙන පුද්ගලයෝ. හැබැයි මේගොල්ලන්ගේ ඉවසීම ටිකක් අඩුයි. කෝප වෙච්චාම හරිම දරුණුයි. අර අන්තවාදී ගති තියෙනවා කියලා මම මුලින් කිව්වනේ, ඒක තමයි එහෙම. හැබැයි මේගොල්ලෝ අර රහස් රකින්න හරි දක්ෂයි. ඕන දෙයක් රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ රහස් පරීක්ෂක වැඩවලට එහෙම ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ දරා ගැනීමේ ශක්තිය. අර මම මුලින්ම කිව්වනේ අර මේ ලග්නේ රූපස මොකද ලාංඡනේ ගොනෙක් කියලා. ඉතින් ඒ වගේම තමයි ඕනම දෙයක් දරාගෙන කරගන්න හොඳ ශක්තියක්, හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ
වෘෂභ ලග්නේ හිමියන්ට ඔය කිව්ව ගති ගුණ ගොඩාක් පිහිටලා තියෙනවා. අනිත් එක තමයි මේ කතාව හරිම නිකන් අර කොමලයි කියන්නේ. ගැන සුමටයි. ඒ කියන්නේ කාගේවත් හිතක් රිද්දවන්න බලන්නේ නැහැ. ඒක මේගොල්ලන්ට තියෙන ඉතාමත්ම යහපත් බොහොම පැහැදිලි ලක්ෂණයක්. මේගොල්ලෝ අර තිර ලග්න හිමියන්ගේ එකක් තියෙනවා. තමුන් කරන වැඩ කටයුතු බොහොම හිමින් තමයි කරන්නේ. ඒක නිසා ඒ මේ වෘෂභ ලග්න හිමියොත් බොහෝම හිමින් පැහැදිලිව ඉතාමත්ම කියන්නේ හොඳින් තමුන්ට පැවරිච්ච කාර්ය ඉතාමත්ම හොඳින් කරන්න කැමති. හැබැයි මේගොල්ලන්ගේ එකක් තියෙනවා මොනම හේතුව නිසාවත් කිසියෙක් ගාවේ දණින් වැටෙන්න කැමති නැහැ. ඒක මේගොල්ලන්ගේ තියෙන අර ආත්ම අභිමානය කියන එක ඉතාමත්ම ඉහළින්ම තියෙනවා. මේගොල්ලෝ කොච්චර කණ්ඩ බොණ්ඩ නැතුව මොනෝ එහෙම තත්ත්වේ හිටියත් කාගාවත් ගිහිල්ලා ඒ දුක කියලා අඬා වැටිලා ඒ යාචකෙක් වගේ වෙන්න කැමති නැහැ. බොහොම කියන්නේ ස්වාධීනව ඉන්න තමයි බලන්නේ. ස්ත්‍රී කාන්තාවන් තම ස්වාමියාට පුදුම භක්තියක් තියෙන ලැබී ගෞරවේ හැම අතින්ම එහෙමයි. වෘෂභ ලග්න හිමි පුරුෂයාත් ඒ විදිහ තමයි. ඒ කියන්නේ අර සිකුරුගේ ගතිය. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ දෙන්නට දෙන්න ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන වැඩ කරනවා. ඒක තමයි ඔය විවාහ වෙන අයට කියන්නේ අනිවාර්යයෙන්ම කේන්දර බලලා ගලපලා මේ වැඩ ටික කරන්න කියන්නේ. හේතුව අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට මේ ගැළපෙන කෙනා තමයි මේ විවාහය සඳහා සුවාගත යුත්තේ. එහෙම නොගැළපෙන එකෙක් විවාහ වුණොත් ඒ විවාහය ගෙනියන්න බෑ. ඒක ඉතින් ඔය අනිත් සියලුම දෙනාට වඩා අපි මොකද අපිට දවසකට එකක් හරි ওই සම්බන්ධයෙන් ගැටලු වෙනවා. ඉතින් ඒ ගැන අපි මේ අත්දැකීමෙන් කියන්නේ බොහෝ විට මේ තරුණ පිරිස් අනිවාර්යයෙන්ම මේ විවාහ ජීවිතයට ඇතුල් වීමේදී ඉතාමත්ම හොඳින් මේ ඒව ගැන ගලපලා කරන්න කියන්නේ. මොකද විවාහයක් කියන්නේ මේ හිතිච්ච වෙලාවට දාලා යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් මේ සිකුරු තමයි විවාහකාරක ගහය. මෙතෙන්දි තව එකක් මතක් කරන්න ඕනේ. ඒ සිකුරු දුර්වල වෙන්නේ බොහෝ විට පෙර සංසාරේ අනුන්ගේ පවුල් කඩා කප්පල් කරපු අයගේ. මම මේක මීට කලිනුත් හැම එකම වගේ මම පෙන්ලා දෙනවා. මොකද දැන් මෙතෙන්දි ඔබ ඒ අකුසලයේ කරලා තියෙනවා නම් මෙතන ඇවිල්ලා මට කියලා වැඳ වැටිලා අඬා වැටිලා දුක් ගැනවිලි කියලා වැඩක් නැහැ. මේක මට කරන්න පුළුවන් දෙයක්. අනිත් එක හොඳට මතක තියාගන්න මේ සංසාරය කියන්නේ මහ පුදුම දෙයක්. මේකෙදි කිසිම අවස්ථාවකවත් දැ ඔබ කරපු දේ අපිට යහපත්ක මිනිසු පුදුම සල්ලි දෙන්න හැම දෙයින්ම මේ මිනිසු කොහොම හරි තමුන්ගේ වැඩේ කරගන්න බල. එහෙම සල්ලි වලට ඔබ කරපු අකුසල් ඔබ කරපු පව් අපිට වෙන කරලා දෙන්න පුළුවන් නම් එහෙම මොනවා ගන්න බෑ. ඔය සම්පූර්ණ දේවාල දාගෙන ඔය කරන්නේ ඕකට මම නම් කොහොමත් මං එහෙම දොස් කියන්නේ නැහැ. ඉතින් ඒ කාගේ රැකියානේවා. ඔබ ඉතින් බුද්ධිමත් වෙන්න. මොකද ඌව කාටවත් වෙනස් කරන්න පුළුවන් කිසිම දෙවියෝ ඉන්නවනේ. දෙවියෝ කියන්නේ මිනිස්සුන්ට වඳින જાතියක්. දෙවියෝ නොවිසිල්ලෙන් බලන් ඉන්නේ. මම හොඳට අහලා තියෙනවා දෙවියෝ නොවිසිල්ලෙන් බලන් ඉන්නේ මිනිස් ආත්මයක් ගන්න පින් කරන්න. ඒක හින්දා ඔබ ඔය එක එක ඒවා පස්සේ ගිහිල්ලා පඳුරු දීලා පොපලතුරු වට්ටි පූජා කරලා දෙවියන් ගෙන් දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. කොහොම දෙවියෝ කියලා කට්ටියක් ඇත්තෙත් නැහැ. මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැහැදිලි වීඩියෝ එකක් කරලා දෙනවා. ඒක බලන් දෙවියෝ කියන්නේ කවුද දෙවියෝ කොහොමද කියලා මම පැහැදිලි වීඩියෝ එකක් මම කරනවා. ඒක බලන් ඉස්සෙල්ලා. ඒතර මේ වෘෂභ ලග්න හිමියෝ සුපෝක භෝගී භාණ්ඩ වලට හරීම කැමති. සුවපහසු ජීවිතයක් ගත කරන්න සුවපහසු දිවියකට බොහොම කැමති. ඒ සිකුරුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ මෙයා වාහනකාරක ගහය හැටියටත් නම් කරලා තියෙන්නේ. එතකොට මේ විනෝදය කියන්නේ ඒ කියන්නේ විශේෂයෙන් දැන් මම හොඳට බලලා දෙන ඔය කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක් සිකුරුට සම්බන්ධ ලග්නෝල අය විෂම්භ තුලා වගේ ලග්නෝල අය. ඉතින් ඒගොල්ලෝ ඒ කලාව අතින් ඉතාමත්ම ඉහලින් ඉන්නවා. ඒ සිකුරු බලවත් අය විශේෂයෙන් ගායනියට සම්බන්ධ අය. ඉතින් ඒ සිකුරු බලවත් අයට ඒ කලාව බොහොම හොඳින් පිටනවා. හැබැයි ඒතෙන්දි අර දැලිපීයෙන් ගිරිකනෝ වගේ තමයි ඒගොල්ලන්ගේ සිකුරු මොනවාරිලා දුර්වල නම් අනිවාර්යෙන් දැන් බලන්න උදාහරණයක් හැටියට ගත්තොත් විශේෂයෙන් නළුනිලියෝ බොහෝ පිරිසකගේ විවාහ ජීවිත දුර්වලයි. මම දැකලා දිනවා ගොඩක් ඒ ඩිවෝස් හරීම එහෙම තියෙනවා. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් හැම එකම දෙපැත්තක් දතාවයක් තියෙනවා. ඒ දෙපැත්ත බල්ලා තමයි වැඩ කරගන්න ඕනේ. ඒතර මේගොල්ලන්ට විශේෂයෙන්ම රැකියාවල් වශයෙන් ඉතාලම මේක හැම කෙනාටම ඉතාමත් වැදගත්. මේ බලන්න
විනෝද භාණ්ඩ එතන ගියාම ආලේපන වර්ග සුවඳ විලවුන් ස්වර්ණාභරණ මැණික් රෙදිපිලි එතකොට ඔය රූපාලාවන්‍ය වැඩ බියුටි සැලුන් වගේ ඒ වගේ දේවල් වලින් ඉතා ඉහළ දියුණුවක් ලබන්න පුළුවන්. එතකොට සංගීතය ගීත ගායන ඒවත් හොඳයි. එතකොට මේ සිකුරුට කාරක වන දේවල් තමයි මේ. ඉතින් මේක හරියට ඔබට මේක තේරෙන්නේ නැහැ කාට හරි දන්න කෙනෙකුට කියලා කේන්දරේ බලවගෙන ඔබ ඒ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් මොකද දැන් ඇත්තටම මෙහෙම දේවල් තියෙනවා. ගොඩක් කට්ටිය මේ කේන්දර බලන්න යොමු වෙන්නේ අර හොම්බ බිම ඇනිච්චාම. එතකොට අපිටත් මුකුත් කරගන්න දෙයක් නැහැ. බොහෝ දෙමව්පියෝ කරන්න ඕනේ තමුන්ගේ දරුවන්ගේ මේව බලලා හරියට දරුවා ගයිඩ් කරන්න ඕනේ. එතකොට එයාට පුළුවන් ඉගෙන ගන්න කාලේ මොකද්ද කරවන්න ඕනේ කෝස්. දැන් මේ වගේ හරියට හොඳ සිකුරු මේවා තියෙනවා නම් අර බියුටි සැලුන් කෝස් එකක් කරපුවාම එහෙම ඒගොල්ලන්ට ඒවෙන් ඉහළ ගන්න පුළුවන්. මේ දෙමව්පිය වශයෙන් මම ඒක ඊළඟ ලග්නෙකදී පැහැදිලි කරලා දෙන්න. දරුවෝ මේ හැම අම්මම බලන්නේ විශේෂයෙන් තාත්තලා මේ අම්මලා බලන්නේ මේ දරුවා ඉංජිනේරුවෙක් කෙනෙක් ડોක්ටර් කෙනෙක් කරන්ඩ එහෙම කරන්න බෑ. ඒගොල්ලෝ ඒගොල්ලන් සංසාරේ ගෙනාපු දෙයක් තියෙනවා. ඒ දේ තමයි එයාට ලැබෙන්නේ. ඉතින් ඔය හැම කෙනාම ඒ වගේ ඉහළ තනතුරු වලට පත් කරන ගින් අන්තිමට ඒ ළමයාගේ පස්ස බිම යනිනවා. ඒක නිසා ඔබ ඔබගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ පුංචි කාලෙම බලන්න මොනවද මෙයාට ගැළපෙන වෘතිය මොනවා මොන අංශෙන් ගියොත්ද මෙයා හොඳට ඉගෙන ගන්නෙ මෙයාට ආර්ථිකය යහපත් වෙන්නේ මෙයාට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා ඉවරලා අන්න ඒ අනුව ළමයා ගයිඩ් කරනවා මිසක් ඔය විශේෂයෙන් මව්වරුන්ට ඕන විදිහට ළමයි ගයිඩ් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ඔය කිව්ව ටික හොඳට හිතේ තියාගත්තොත් ළමයේ යහපත් විදිහට ගන්න පුළුවන්. සිකුරාදා බදාදා මේ උෂඹ ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් දවස් දෙකක්. මේ එතකොට මේ සිකුරාදා බදාදා දවස් දෙකේ ඔබ මොනහරි වැඩක් ආරම්භ කරන්න ඉන්නවනම් ඒ ගැන බලන්න. හැබැයි අඟහරුවාද දවස තරමක් මේ වීදම් අධිකව යෙදෙන දවසක්. එතකොට සුභ අංක බලන්න දෙක සහ අට ඉතාමත්ම සුබයි මේගොල්ලන්ට. හත නමය පහ හත සහ නමය යන අංකත් තරමක් හොඳයි. නමුත් පහ එච්චරම යහපත් නෑ. මෙන්න මේ මැණික් ගැන බැලීමේදී ඉතාමත්ම මේක හොඳින් සැලකිල්ලට ගන්න. මේ විෂම ලග්නයට විශේෂයෙන් සිකුරුට යහපත් මැණික් තමයි දියමන්ති, අහස් නිල් සහ සුදු නිල්. හරිද? මේකෙදී ඔබ හොඳට හිතට ගන්න මේ මැණික් පැලඳීමේදී අනිවාර්යෙන් දැලිපිහියෙන් කිරිකනවා වගේ දෙයක් තමයි මේ මැණික් පැලඳීම කියන්නේ. එතකොට මේ මැණික් පැලඳීමේදී යම් හේකින් ඔබගේ කේන්ද්‍රයේ සිකුරු මාර්ග ගහය වෙලා ඉඳලා මේ කියන මැණිකක් පැලඳුවොත් ඔබගේ අනිවාර්ය විවාහයේ අසාර්ථක වෙනවා. කඩා කප්පල් වෙනවාමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි දැන් මට මේක වැඩියම කියලා දෙන්න ඕනේ මේ උෂඹ ලග්න හිමියන්ගේ උනා සිකුරු දුර්වල වෙලා බැරි වෙලා හරි හයවැන්නේ වගේ ඉන්නවනම් ඒක ඉතාමත්ම වකුගඩු රෝග ගර්භාස ප්‍රශ්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ කොච්චර දැන් ලග්නාධිපති කියන ග්‍රහයා නිතරම බලන්නේ තමුන්ගේ අයිතිකාරය. ඒ කියන්නේ ලග්න හිමියව ආරක්ෂා කරන්න. නමුත් ඒ ගහය දුර්වල වෙලා මාරක වෙලා ඉන්නවා නම් කිසිම අවස්ථාවකදී ඒ ගහය ආරක්ෂා කරන්න බෑ. ඒ ගහ මේ කියන්නේ ඒ තමුන්ගේ අයිතිකාරය ලග්න හිමියා ආරක්ෂා කරන්න බෑ. ඒ ගහයට බලයක් නෑ. ඒක නිසා ඒව ගැනත් හොඳ කල්පනාවකින් ඉන්න ඕනේ. අනිවාර්යෙන් මේ මැණික් පැලඳීමේදී මේ මාර්ක ගහයක වෙලා ඉන්නවා නම් සිකුරු මේ කියපු මැණික් ගලක් පැලඳුවොත් නිසක වශයෙන් ඔබට නැති ලෙඩ ඇති වෙනවා. ඒ වගේම විවාහය අති අසාර්ථක වෙනවා. ඒ වගේම ඔබ වාහනයක් යම් විදියකින් ඉතින් බොහෝ දෙනෙක් වාහන ගන්න ලීස් කරලා ෆිනෑන්ස් කරලා ඔබට ඒකත් ගෙවා ගන්න බැරුව යනවා. ඒ වගේම අනතුරු වලට ලක් වෙන්න වෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ මැණිකක් පැලඳීමේදී විශේෂයෙන් දෙවරක් නෙමෙයි කීප වරක් හිතන්ඩ උත්සාහ කරන්න. බැරි වෙලා හරි යම් කෙනෙකුගේ කේන්දරයක ලග්නාධිපති සිකුරු නීච වෙච්චාම සිකුරු නීච වෙන්නේ කන්‍යා රාශියේදී ඒක ඉතාමත්ම අයහපත් තත්ත්වයක්. විශේෂයෙන් ඔය දැන් මං මෙච්චරලා දැන් පැය භාගයකට වගේ කිට්ටුව මම කිව්වා. මේ කිව්වේ
අනිවාර්යයෙන්ම සිකුරු බලවත්ව ඉන්නවනම් ග්‍රහයෝ බලවත්ව ඉන්නවනම් ඒ ලැබෙන ප්‍රතිඵල ගැන තමයි වැඩි හරියක් කිව්වේ. එතකොට ඊට පරිබාහිරව යහපත් ප්‍රතිඵලත් කීපයක් කිව්වා. නමුත් වැඩි හරියක් කිව්වේ සිකුරු බලවත් නම්. මොකද ඕනම කේන්ද්‍රයක ලග්නාධිපති ගහයා තමයි බලවත් වෙන්න ඕනේ. ලග්නාධිපති කියන්නේ දරුවෙකුට තමුන්ගේ අම්මා තාත්තා වගේ. එච්චර ලග්න හිමියව ආරක්ෂා කරනවා. එතකොට මේ ගහයෙක් නීච වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම විපරීතයි. ඉතින් විපරීත වෙච්චාම හරීම අස්වාභාවික තොරතුරු තමයි එන්නේ. ඉතින් මේක බොහෝ කල්පනාවෙන් වැඩකරන්න අනිවාර්යයෙන්ම සිකුරු ග්‍රහය දුර්වල වෙච්ච අයට විශේෂයෙන් විවාහයක් නම් බොහෝම කතා කරන්නත් මම අකමැති එක ඉතා දුර්වල තත්යකටපත් වෙන්නේ මම දැකලා තියෙනවා. සිකුරු මා නීච වෙලා මාර්ග ගහය වෙලා දුර්වල වෙලා ඉන්න අයගේ විවාහය ඉතාමත්ම අයහපත්. නමුත් යම් හේකින් සිකුරු නීච වෙලා මාර්ග ගහය නොවී ඉන්නවා නම් ওই මං ඉහෙත කිව්ව මැණිකක් පළඳපුවාම නමුත් ඒවා නිකම් පළඳල වැඩක් නෑ. ඒවට තියෙනවා කරන්න වත් පිළිවෙත් සාන්ති කර්ම තියෙනවා. ඒවට මතුරන්න වෙන වෙන ක්‍රම තියෙනවා. එහෙම කරලා මේ පළඳීමෙන් තමයි ඒ ඉහෙල ලොකු උසස් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ඔබ හොඳ අවබෝධයෙන් ඉන්න. මොකද මම මේ කිව්වේ මේ රටේ ලෝකෙ මිනිසුන්ට පොදුවේ මේ උෂඹ ලග්නයට අදාළ ප්‍රතිඵල. ඉතින් මේක ඔබ දැනගෙන හිටපුවාම කවුරු හරි ඔබට වැරදි දෙයක් කිව්වත් එතකොට ඔබට ඒක අහලා බලලා තේරුම් අරගෙන ඔබට යහපත් තීරණයකට එන්න පුළුවන්. මම මේ දැම්ම මම වෙලාව බල මම දැන් උදාහරණයක් හිතෙන මම ඔබගේ වෙලාව බලලා දුන්නා. එතකොට ඔබට තේරෙනවා මම වැරදි දෙයක් ඕනේ මිනිස්සුනේ සාමාන්‍ය මිනිස්සු අපි දෙවිවරුවත් බුදුවරුවත් නෙමෙයිනේ. එතකොට මිනිස්යන්ට වැරදි වෙනවා. වැරදි වෙච්චාම ඔබ දැනගෙන හිටියොත් මේ කියන දේවල් එතකොට ඔබට තේරෙනවා මේ මෑට වැරදිලා මේක එකපාරට කරන්න හොඳ නෑ කියලා. ඔබට එතකොට තවත් කෙනෙක්ගෙන් හරි මේක බලලා නිර්වුල් කරගන්න පුළුවන්. එහෙම මොකද එහෙම නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ වැරදි ප්‍රතිකර්ම කරොත් ඔබට ඒකෙන් වැරද්දක් එන්නේ. මොකද මේ විශේෂයෙන් මේ කේන්ද්‍රවල ගහව දුරුළු වෙච්චාම පිළිවෙත් කරනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම දැලිපිහින් ගිරිකනෝ වගේ වැඩක්. ඉතාමත්ම ඉහළ විදිහට හොඳ බලවත් විදිහට මේක හොඳ දන්න කට්ටියට කියලා කරවගන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද මේකෙන් ඉතා සුබ ප්‍රතිඵල දෙනවා. මම ගොඩක් කරන්නේත් මේ මැණික් ප්‍රතිකර්ම තමයි. නමුත් මේවයන් ඉතා ඉහළ ප්‍රතිඵල දෙනවා. ඉතින් ඒවයන් හරියට කරොත් හරියට මතුරලා හරියට පූජා තියලා ඒව කරොත් එම ලොකු මේවා ගන්න කට්ටි ඉන්නවා. නමුත් ඉතින් මෙහෙමයි හැම කිසිම කෙනෙක් හිතන්න එපා ඔබ තමුන්නාන්සේලා කරපු සංසාරගත අකුසල් සියල්ලම මේ පොඩි දෙයක් කරලා එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක කරුණා කරලා එයින් මිදෙන්න. මොකද එහෙම 100%ක් කරන්න මම හැම වීඩියෝ එකම කියන දේ තමයි 100%ක් ප්‍රතිඵල දෙන්න බෑ කාටවත්. ඉතින් ඔබ ඒ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. එහෙම නැතුව ඔබ කරන සියලුම දේවල් සාර්ථක වෙන්න කිලිවරලා ඔබ සංසාරේ අකුසල් කන්දක් කරලිවරලා මේ ආත්මේ මැණික් ගලන්නේ නෙමෙයි, ඔහොම නෙමෙයි, මේ බුදු කෙනෙක් ගෙදරට වඩා මං හිටියත් ඔබගේ අකුසලේ ඔබ විඳවන්න වෙනවා. ඒක නිසා මම අවසාන වශයෙන් දෙන කියන උපදේශය තමයි ඉදිරි මේ ආත්මේ කාට හරි නිවන් දකින්න බැරි වුණොත් හැම කෙනාම උත්සාහ කරන්න මේ ආත්මේ නිවන් දකින්න. කවුරු හරි දැන් මම නම් මම දන්න විදිහට අපේ සාමාන්‍ය පන්සල් වල නම් ධර්ම දේශනාවකට කිසිම අවස්ථාවක කියලා දෙන්නේ නැහැ මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් මම දන්නවා මේ ආත්මේ නිවන් දකින්න ක්‍රම තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රම තියෙනවා. ඉතින් ඔබත් ඒකට උත්සාහ කරන්න මොනවා හේතුවක් නිසා හරි බැරි වුණොත් ඊළඟ ආත්මෙදී කොහේ ඇයිද දන්නේ නැහැ. ඒක නිසා ඔබ කරන දේවල් ඉතා සර්වසාධාරණව ප්‍රවේශමින් කරන්න කියලා ඉල්ලා සිටමින් අපහා සම්බන්ධ වෙච්ච මේ විශ්ව පන්සල YouTube නාලිකාව හා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට ඉතාමත්ම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ විශ්ව පන්සල නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටත් මේ නරඹුබුබටත් තෙරුවන් සරණයි. සුවපත් වේවා. මම අවිස්සාවෙල්ල ගැට ඇත්තේ ජෝතිස්වේදී සුදත් රෝහණ ජයරත්න.